Right, ඉතින් ඔන්න එමනම් 2023 Clash of Clans ලෝක කුසලාණය අත ළඟටම ඇවිල්ලායි තියෙන්නේ. ඉතින් මේ ජනවාරි 28 වෙනිදා ඉඳලා warm up rounds පටන් ගන්නවා. ඉතින් ඔයාලගේ news tab එකේ the world's warm up is back කියලා අලුතෙන් tab එකක් open වෙලා තියි. ඉතින් ඒක ඇතුළට ගියාම ඔයාලට විස්තර වගයක් කියවන්න ලැබෙයි. ඉතින් ඔයාලටත් join වෙන්න පුළුවන් මේ ලෝක කුසලාණයට තරග වදින්න අවස්ථාවක් උදා කරගන්න. ඉතින් ගොඩක් අය හැමදාම අහනවා මම පෙන්වන tournaments වලට ඔයාලට join වෙන්න අවස්ථාවක් නැද්ද, කොහමද join වෙන්නේ කියලා. ඉතින් ඒකට තමයි මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් මෙතනදී ඔයාලට සම්පූර්ණ විස්තරෙම කියවන්න පුළුවන්. ඒ වගේම මේ අවුරුද්දේ එයාලා අලුතෙන් ඔප්ෂන් එකක් ගෙනල්ලා තියෙනවා 2022 ලෝක ශූරතාවයට සහභාගී වෙච්ච ෆයිනල් ටීම්ස් 8. ඒ කියන්නේ Queen Walkersලා, Tribe Gaming, Space Station Gaming, MS Esports, Reporter Gaming වගේ සුපිරිම කණ්ඩායම් 8ක් මේ ක්වොලිෆයර් රවුන්ඩ්ස් වලට ඇතුළත් කරලා තියෙනවා. ඉතින් සමහරකට ඔයාලා join වුණොත් ඔයාලට හම්බ වෙන්න පුළුවන් මේ දැවැන්තයොත් එක්ක සටන් වදින්න ඔයාලගේ පළවෙනි යුද්ධයම. ඉතින් ඒක ඉතින් ඒ බ්‍රැකට් සිස්ටම් එක අනුව තමයි තීරණය වෙන්නේ. ඉතින් ඔයාලා මේ නිව්ස් ටැබ් එක ඇතුළට ගියාම පාලින් තියෙනවා. ඒක පොඩ්ඩක් ඔයාලා පාලට ගියොත් වැඩි විස්තර තියෙනවා. ඉතින් එතනදී sign up here කියන එක ඇතුළට ගියාම ඔයාලට කියයි ඇප් එකක් ඩවුන්ලෝඩ් කරන්න කියලා. ඉතින් ඔයාලට ප්ලේ ස්ටෝර් එකෙන් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒ ඇප් එක ඩවුන්ලෝඩ් කරාම ඒක ඇතුළත තියෙනවා රූල්ස් කීපයක්. ඉතින් අනිවාර්යම ඒ රූල්ස් ටික කව වෙන්න ඕනේ ඔයාලට මේකට තරඟ වදින්න සටන් වදින්න. ඉතින් ඒ රූල්ස් ටික මම බේසිකලි දල වශයෙන් පැහැදිලි කරලා දෙන්න. ඉතින් අනිවාර්යම ඔයාලා ටවුන් හෝල් අලුත්ම ටවුන් හෝල් ලෙවල් එකේ ඉන්න ඕනේ, ටවුන් හෝල් 15. ඉතින් ඒ ටවුන් හෝල් 15 නෙමෙයි නම් ඔයාලට මේකට එකතු වෙන්න බෑ. ඉතින් එක ටීම් එකකට ඉන්න ඕනේ ක්‍රීඩකයෝ 7 දෙනෙක්. ඉතින් ඒ 7 දෙනාගෙන් 5 දෙනෙක්ට විතරයි සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම ඒ පෙනී හිටින 7 දෙනාව නියෝජනය කරන්න ඕනේ ඔයාලගේ ක්ලෑන් ලීඩර්. ඉතින් ඔයාලගේ ක්ලෑන් එක ඒ 7 දෙනා ඉන්න ක්ලෑන් එකේ නම තමයි ඔයාලගේ ටීම් නේම් එක හැටියට එයාලා සිලෙක්ට් කරගන්න. ඊට අමතරව ක්‍රීඩ ඒ පෙනී හිටින 7 දෙනා ක්‍රීඩකයෝ 7 දෙනා අනිවාර්යම අවුරුදු 16ට වැඩි වෙන්න ඕනේ. ඉතින් ඔයාලා ID කාඩ් එක අනිවාර්යම එයාලට ඉදිරිපත් කරන්නත් ඕනේ, ඔයාලගේ වයස තවරු කරන්න. ඉතින් ඔයාලගේ ලීඩර් තමයි සෑම සියලු දෙයක්ම එයාලත් එක්ක කතා බහ කරගන්නේ. ඉතින් ඊටත් අමතරව ඔයාලට අනිවාර්යෙන් වෙබ් කැම් එකක් යූස් කරන්න වෙනවා ඔයාලා ඇටැක්ස් කරද්දි. ඉතින් ඔයාලගේ වෙබ් කැම් එකක් නැත්නම් ඔයාලගේ ඉනෙන් උඩ හොඳ ඡායාරූපයක් එයාලට ලබා දෙන්න ඕනේ. ඉතින් ඒක එතකොට එයාලා අනිවාර්යම ඇටැක් එක සිද්ධ වෙන අතරතුරදී එතනින් ෆොටෝ එක දාලා තියෙනවා. ඉතින් මේ වගේ සුළු නීති රීති තියෙනවා. ඉතින් ඔයාලට කව කරන්න, ඉතින් හොර කරන්න බෑ, අනිවාර්යම වංචා කරන්න බෑ, හැක් කරන්න බෑ, කිසිම දෙයක් කරන්න බෑ. ඔයාලගේ එකවුන්ට් එක වෙන්න ඕනේ, අනුන්ගේ එකවුන්ට් එකක් වෙන්න බෑ. ඔයාලගේ ඊමේල් ඇඩ්‍රස් එක ඔයාලගේ නමට අනුව තියෙන්න ඕනේ. සෑම සියලු දෙයක්ම නීත්‍යානුකූලව සිද්ධ වෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යම මේකට ඉදිරිපත් වෙනවා නම් එයාලගේ නීති රීතිවලට අනුකූලවයි මෙතනදී ඔයාලට තරග වඳින්න වෙන්නේ. ඉතින් වැඩි විස්තර තියෙනවා මෙතන මේ ටැබ් එකේ නිව්ස් ටැබ් එකේ ගිහිල්ලා කියවන්න. එව නැත්නම් එයාලගේ ට්විටර් ෆීඩ් එකට ගිහිල්ලත් ඔයාලට කියවන්න පුළුවන්. එව නැත්නම් Clash of Clans Instagram ෆීඩ් එකෙත් වැඩි විස්තර එයාලා දාලා තියෙනවා. ඉතින් ලින්ක් එකට යන්න ගිහිල්ලා කියවන්න. ඒ වගේම Discord සර්විස් එකේ ඔයාලා ඉන්නවා නම් Discord පාවිච්චි කරනවා නම් Discord සර්වර් එකෙත් ඔයාලට පුළුවන් එයාලගේ පේජ් එකට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න. ඉතින් මම හිතනවා මේක ඔයාලා යූස් කරගනි කියලා. ඉතින් 28 වෙනිදා මේ ලබන 28 වෙනිදා ඉඳලා ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන් අපේ channel එකේ සම්පූර්ණයෙන්ම මම මේ matches ටික cover කරනවා. ඉතින් මමත් බලාපොරොත්තුෙන් ඉන්නේ කල් ගැනගෙන මේ matches ටික cover කරන්න. ඉතින් සමහරක්කෙට මට පුළුවන් වෙයි ලංකාවේ team එකක් අපේ channel එකේම cover කරන්න, කවුරු හරි හොඳ සුපිරිම pro level team එකක් එක්ක තරඟ වදින. ඉතින් අපි බලමු මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ කියලා. ඉතින් ඉදිරියේදී දිගටම අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් මේ වගේ සුපිරි වෝස් ටිකක්. ඉතින් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එක තියෙන්නේ මේ අවුරුද්දේ අගෝස්තු එහෙම නැත්නම් සැප්තැම්බර් වල වගේ තමයි. හැබැයි අපිට ඊට කලින් තියෙනවා සෑහෙන මේ වගේ වෝම් අප් මැචස්, ඊට අමතරව ගෝල්ඩන් ටිකට් මැචස්. ඉතින් ඒ සියලු දෙයක්ම අපේ channel එකෙන් ඔයාලට බලාපොරොත්තු වෙන්න පුළුවන්.
ඉතින් මිස් කරගන්නවට ටවුනල් 15 මැක්ස් බේසස් නම් ඔයාලගේ තියෙන අනිවාර්යම ට්‍රයි එකක් දීලා බලන්න මේකට ජොයින් වෙන්න. ඉතින් හැමදාම ඔයාලා අහනවා කොහොමද ජොයින් වෙන්නේ කියලා. ඉතින් කලනුත් කිව්වාගේ ඒ වෙනුවෙන්මයි මේ වීඩියෝ එක මම අරගෙන ආවේ. රයිට් එමනම් තවත් හොඳ වීඩියෝ එකකින් ළඟදීම අපි හමු වෙමු.